තෙරුවන් සරණයි, දෙවිරැක වරණයි, සුබ දවසක්, යහපතක්ම වේවා. මේ ඔබේ සෑම කටයුත්තකට අවශ්‍ය කරන යන්ත්‍ර මන්ත්‍ර, ගුප්ත ශාස්ත්‍ර, වශී කර්ම, ජෝතිෂ්‍යමය කටයුතු, වාස්තු විද්‍යා, මේ හැම දෙයකින්ම ඔබට උදව් උපකාර කරමින් කටයුතු කරන, ඔබව දැනුවත් කරන අප බිංගිරියේ කුමාරශ්‍රී මුදලිගේ යෝගීතුමා, අද අපි කතා කරමු ඔබට අපට හැම දිනාටම යහපතක් වෙන මේ සිකුරු ග්‍රහයාගේ ග්‍රහ මාරුව කොයි විදිහටද බලපාන්නේ කියලා. 2024 වර්ෂයේ ජූලි මාස 7 වනදා පාන්දර 4:33ට සිකුරු ග්‍රහයා කටක රාශියට පිවිසෙනවා. මේ සිකුරු ග්‍රහයා කටක රාශියට පිවිසීම, සම්ප්‍රාප්ත වීම, ඒ ගමන් කරන කාල සීමාව තුළදී මේෂ ලග්නීමේ ඔබට කොයි විදියටද සුබදායි තත්වය, අසුබදායි තත්වය, මධ්‍යස්ථ භාවය, හරිය වැරද්ද, පාඩුව ලාභේ සිද්ධ වෙන්නේ කියලා. මේෂේට සිකුරු ග්‍රහයා සමයි. මේෂ ලග්නීමේ ඔබට සිකුරු ග්‍රහයා සමයි. හැබැයි ඉතින් පාප ග්‍රහය. මේෂේදී සිකුරු ග්‍රහය, බුධ ග්‍රහය, පාප ග්‍රහ තත්වයක් තියෙනවා. ඒ වගේම 4 වෙනි ස්ථානයටයි සිකුරු එන්නේ. මේෂ ලග්නයේ කටක රාශිය 4 වෙනි ස්ථානයේ සිකුරුගේ පැමිණීම මාළවී යෝගී. 4 වෙනි ස්ථානයේ ධන ස්ථානේ, බන්දු ස්ථානේ, මාතෘ ස්ථානේ, සහෝදර ස්ථානේ වාගේ සෑම සියලු දෙයකින්ම ඔබට යාන වාහන, ගෙවල් දොරල්, ඉඩකඩම්, දැරිසස්ස, මේ ඔක්කොවන්ගෙම සුබදායී තත්ත්වයක් ඇති කර ගැනීමේ හැකියාව පාදින මේෂ ලග්නීමේයි. මේෂ ලග්නීමේයි හුඟක් කල්පනාකාරී වෙන්නේ මේ ජූලි 7 වෙනිදායින් පස්සේ ලොතරැයි ජයග්‍රහණ. ඒ වගේම මැණික්, මිනිරං, නිදාන් වස්තු, නොයෙක් දේවල් ලැබීමේ හැකියාව, ඉඩකඩම්, වාහන, ගෙවල් දොරවල්, ඔබට අහිමි වුණ සෑම සැප සම්පත්ම එකවර කොහොමරි ලබා ගැනීමේ හැකියාව පවතින බොහෝ දෙනෙකුට, ඒ නිසා කල්පනාකාරී විශ්වාසයෙන් යුක්තව අවශ්‍ය කරන ශාන්ති කර්මවලදී කටයුතු කරන්න ඔබට ජය ගැනීමේ හැකියාව පවතින. ඒ වගේම ගෙදර දොර අධ්‍යාපන විභාග සම්මුඛ පරීක්ෂණ වලට විභාග සහ කටයුතු වලට පවත්වන ලරුව ඉන්නවා නම් ඒ අය ගැන වඩාත් උනන්දු වෙන්න, වෙහෙස වෙන්න, මහන්සි වෙන්න, ඒ අයට හරියට මඟ පෙන්වන්න, උදව් උපකාර කරන්න භාරකරුවන් දෙමව්පියන්ගේ වගකීම යුතුකම්, රැකී රක්ෂා, වෙළඳ ව්‍යාපාර, ගොවි තැන්පත් කටයුතු, හස්ත කර්මාන්ත, විසිතුරු භාණ්ඩ නන් විදියට කරන අයට මෙන්න සුභඵලදායී තත්ත්වයක් ඇති වෙන. මේවායින් විශාල ලසයෙන් ලාභ උපය ගැනීමේ හැකියාවක් පවතිනවා. වැඩි මුදල් ප්‍රතිශතයක් ලැබීම තුළින් තමුන්ට ගේ දොර හදා ගන්න පුළුවන්, ගේට යම් අලුත් කෑල්ලක් එකතු කරන්න පුළුවන්, නවීකරණය කරන්නට පුළුවන්, වාහනයක් උකුල වාහනයක් ගන්න පුළුවන්, වාහනයක් නැති අයට වාරණසීනේ සැබෑ කර ගැනීමේ හැකියාව සිකුරු ගෙනල්ලා දෙන ලස්සන පරිසරයක්, ඉඳමු, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, කෑම බීම, රන් රිදී, වස්ත්‍රාභරණ, මේ හැම දෙයකින්ම මේෂ ලග්නීමයට යම් සුභ බලදායී තත්ත්වයක් ඇති වෙනවා. තමු යන්තර හැබැයි මෙහෙමයි, 100%ක්ම නෙවෙයි. දැන් යාගේ නැත්තනම් නැති වෙලා හිටපු එකට 10%, 20%, 25% ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන්. 50%, 60% ඉතර ප්‍රමාණයක් තිබිච්ච කරාට 70%, 90%, 100% ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන්. කරන පෙන ලක්ෂයක් වියදම් කරන මිනිහට 10,000,000ක් ලැබෙන්න පුළුවන්. කෝටියක් වියදම් කරන මිනිහට 10,000,000 ලැබෙන්න පුළුවන්. රුපියල් 100,000ක් වියදම් කරන මිනිහට රුපියල් 10,000,000 වගේ. අන්න එහෙම තත්ත්වයක් තව එකපාර ගෙඩිය පිටින්ම කඩාගෙන වැටෙන්නේ නැහැ. යම් ප්‍රමාණයකට මේවා සකස් වීමේ හැකියාව වර්ධ කරන ප්‍රමාණයට, කරන ව්‍යාපාරයට, මහන්සි වෙන ප්‍රමාණයට, දවල් දෑ දවල් නොතකා වේශ මහන්සි වුණත් ඔබට ගොවි තැන්පතෙන් විතරක් නෙමෙයි හැම දෙයකින්ම උපයා ගැනීමේ හැකියාවක් පවතිනවා. හැබැයි ඒ වගේම තමයි මේෂ ලග්නෙම ටිකක් කල්පනාකාරී සිකුරුගේ පැමිණීම. ඔබ ගෙදර බිරිඳ සමග වෙන්න පුළුවන්, ඒ වගේම ගෙදර වැඩ කරන ස්ත්‍රියක් සමග වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බාහිර අය වෙන අනියම් සම්බන්ධතාවල පැටින්න පුළුවන්. මේ අවස්ථාවේ මේෂ ලග්නෙමි අය වයස අවුරුදු 7-8 ඉඳලා 80-90 දක්වා නෙමෙයි 120 දක්වා ඉන්න අය වුණත් ටිකක් කල්පනාකාරීව කටයුතු කරගෙන යා යුතු වෙලාවක්. මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙලා, දුම් පාන දෙයට, දුම් ඉරීමට පුරුදු වෙලා, මත් වතුරට, ඒ වගේම නොයෙක් දේවල් වලට පුරුදු පුහුණු වෙච්ච අයත විකාර වෙච්ච කාම ලෝකයක් බිහි වෙන්න පුළුවන් තත්ත්වය නිසා කල්පනාකාරී වෙන්න පීඩනය ගෙන දෙන්න පුළුවන් බොහෝ අයට. ඒ නිසා සිකුරුලා මේෂ ලග්නෙ වඩාත් කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න ඔබට සුභ දින ඇටියන සමුද බ්‍රහස්පතින්දා දින තියෙන. ඒ වගේම 14 සුභ අංග ඇටිය රතු පාට, රෝස පාට, රන්වන් පාට, සුදු පාට, ඔබට සුභ වර්ණ ඇටියන මේෂ ලග්නෙ ඔබට
යහපත සදා ශාන්තියක් අභිවෘද්ධිය සැනසෙල්ලක්ම ලැබියම 2024 වර්ෂයේ ජූලි මාස 7 වෙනිදා ජූලි 7යි පාන්දර 4:33 සිකුරු කටකේට වීසෙන සිකුරු ග්‍රහය කටකේට වීස උෂභ ලග්නින් ඔබගේ සිකුරු ලග්නාධිපති ඒ වගේම ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්තයි 3ට එන්නේ වික්‍රම ස්ථානයේට සුබයි සිකුරු ලග්නාධිපති යටින 3 වෙනි ස්ථානයේදී වික්‍රමාන්විත භාවයේ සුබ තත්ත්වයක් අනුව ඍෂභ ලග්නියේ කොට නොසිතුව නොපැතුව ආකාරයට සිකුරු ග්‍රහයාගෙන් සුබ තත්ත්වයක් ඇති වෙනවා. විශාල වශයෙන්ම වැඩි වශයෙන්ම සිකුරු ග්‍රහය තමයි ලග්න 9කට ඉතර වගේ සුබලදායී තත්ත්වයක් ඇති කරන එකම ග්‍රහය. එතකොට සිකුරුගෙන් ලග්නාධිපති භාවයත් අධිපති භාවයත් ස්වක්ෂේත්‍ර බලයත් නිසා 3 වෙනි ස්ථානයේ වික්‍රම ස්ථානයේ ඔබ සමාජයේ ඉතාමත් හොඳින් වඩාත්ම මේක මේ ආරක්ෂක අංශවල ත්‍රිවිධ හමුදාව ආරක්ෂක අංශවල ඒ වගේ ප්‍රධානත්වයේ දරන නායකත්වයේ දරන අය සුබලදායී තත්ත්වෙ වැඩි වෙනවා. ඒ අයගේ තමන්ගේ කීර්තිය තමන්ගේ අනශක තමන්ගේ පාලනය හරියාකාර පවත්වා ගැනීමේ හැකියාව පවතින ඒ නිසා සිකුරු ග්‍රහයාගේ මේ තත්ත්වය අනුව උසව ලග්නීමේ ඔබට අහිමි වී ගිය දේපල ඉඩකඩ යාන වාහන ගෙවල් දොරවල් රැකී ආරක්ෂාවන් අමුදරුවන් ආදී මේ ආහාර පාන වස්ත්‍රාභරණ ඉඳුම් හිටුම් මේ හැම දෙයක්ම යම් සාර්ථකත්වයට පත් කර ගැනීමේ කාල සීමාවක් ඇති වෙන්නේ. හැබැයි ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. වංචා කරන්න එපා, කපටිකම් වල යෙදෙන්න එපා, අනුන්ට උගුල් අටවන්න එපා. ඒ තුලින් ඔබට යම් කිසි අපගීතිය ලැජ්ජාවක් ඇති වීමේ හැකියාව පවතින. ඒ වගේම තමයි උසබලක් නිවි ඔබත් ශරීර ශක්තිය හැදිදැඩි භාවයේ වික්‍රමාන්විත භාවයේ නිසා මේ ස්ත්‍රීන්ගේ පහස ගලක් වීමේ හැකියාව සිකෝ ෘෂභලග්නීමි ස්ත්‍රී පුරුෂය දෙපාර්ශ්වෙ ස්ත්‍රී පුරුෂ කෙරේ පුරුෂ ස්ත්‍රී කෙරේ වශී වීම ආක්ෂත්ත වීම වශීකృత වීම ඇති වීමේ හැකියාව පවදින කාල සීමාවක් නිසා හැම දිනම කල්පනාකාරීව කටයුතු කිරීම තමයි වඩා සුබ වෙන්නේ. මොකද අම්මා තාත්තා දුව දරුවෝ නැන්දම මාමා ලේලි මේ හැම දිනෙකගේ ගරුත්වය රකින්න කියලා තමයි මේ අය ඉන්නේ. ඒ නිසා ඒ ගරුත්වයේ தත්තේ පහළෑමේ හැකියාව පවතින විවිධ අපචාර ක්‍රියාවලට විවිධ කාම විකෘතිතාවලට පත්වීමේ හැකියාව කුසම ලග්නියට පවතින්න පුළුවන්. ආරක්ෂාකාරීව කටයුතු කරගෙන යන රෝග බීජාදිය ඇතිවන දද කුෂ්ඨ සෙන් රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දද බිබිලි තත්ත්වයන් ඇති විය හැකි ඒ වගේම ලේ දූෂ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් නිසා කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න. සුබ දින හැටියට අඟහරු අදා දිනේ සිකුරාදා දිනේ දෙක පහමට සුබ වර්ණ හැටියේ අංක හැටියේ ක්‍රීම් පාට රන්වන් පාට සුදු පාට ලා තැඹිලි පාට සුබ වර්ණ හැටියේ ඍෂභ ලග්නිය ඔබට යහපත සඳ ශාන්තිය අභිවෘද්ධිය සැනසෙල්ල ලැබේවා. ජූලි මාස 7 වෙනිදා පාන්දර 4:33 සිකුරු ග්‍රහය කටක රාශියට ප්‍රවිෂ්ඨ වීම සම්ප්‍රාප්ත වීම මිතුන ලග්නින් ඔබට කොයි විදියටද සුබ බලදායී තත්ත්වයේ ගේන්නේ. මිතුනේට සිකුරු සමයි, දෙවැන්නට ජයයි සුබයි, සිකුරු 7යි. අන්න බලන්න මිතුන ලග්නීමේ අයට සිකුරු සමයි, දෙවැන්නට ජයයි සුබයි, ධනස්ථානයටයි සිකුරු ගෙන්නේ. එතකොට ධනස්ථානයට සිකුරු ආපුවාම ධනේ විතරක් නෙමෙයි රැකී ආරක්ෂා වෙනද ව්‍යාපාර ගෝිතයන් බත් කටයුතු යාන වාහන ගෙවල් දොරවල් අඹ දරෝ දැසි දස්ව ආහාර පාන ඉඳුම් හිටියම් වස්ථාවර මේ හැම දෙයක්ම ඉතින් ගජ රාමෙට පෙරහැරේ එන්න පටන් ගනීවි. හැබැයි ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. සුබ දශා මහ දශාවක් ගෙවෙනවා නම් සිකුරු වදකා වද මහ දශාවට විපත් දශාවට ප්‍රත්‍යාග දශාවට සිකුරු ග්‍රහය හිටියනම් අතුරු දශා විදශාවක් ගෙවනවා නම් ඔන්න ඉතින් වැඩි හබක්. සිකුරු ග්‍රහය ජම්ම ග්‍රහය හැටියට, ඒ වගේම සම්පත් ග්‍රහය හැටියට, ඒ වගේම සාධක ග්‍රහය හැටියට, ඒ වගේම ඔබේ පරම මෛත්‍රී ග්‍රහය හැටියට හිටියොත් සුබදායි තත්ත්වය. ධනේ කඩාගෙන වැටෙනවා, යහසින් කඩාගෙන වැටෙනවා, ගහෙන් කොලෙන් කඩාගෙන වැටෙනවා නෙමෙයි, රැකී ආරක්ෂා කරන හැටියට හරි හම්බ කරන හැටියට තමයි ලැබෙන්නේ. එහෙම නැත්නම් කුල් ගොට්ටක් ගහගෙන ගියාට ගොට්ටට අල්ලන ප්‍රමාණය, කලයක් අරන් ගියොත් කලයට අල්ලන ප්‍රමාණය, ගෝණියක් අරන් ගියොත් ගෝණියට අල්ලන ප්‍රමාණය, වාහනයක් අරන් ගියොත් වාහනයට අල්ලන ප්‍රමාණය තමයි ගන්න පුළුවන්. එහෙම නිසා රුපියල් 1000ක් වේදන් කරලා කෝටි අබලාපොරොත්තු වෙන්න එපා. ලක්ෂ ගණන් වේදන් කරන අයට කෝටි ගණන් ලැබෙයි, 100000 ගණන් වේදන් කරන අයට ලක්ෂ ගණන් ඔබට ලැබෙයි. අන්න ඒ தත්ත්වයේ තියෙන නිසා ආයෝජනය කිරීම
ඔබට සුබදායි තත්ත්ව තියෙනවා, ලාභ ලැබෙනවා, වෙළඳ ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු හස්ත කර්මාන්තරේ නව ඩිපයින් වලින් ඔබ දෙස් විදෙස්වල කීර්තියක් ප්‍රචාරයක් ලබා ගැනීමේ හැකියාවක් පවතින. ඒ වගේම ඔබ ඉන්න හිටින තැන කරන කියන තැන රැකී රක්ෂාව ගෙදර දොර ඇගැයීමට ලක් කරන ප්‍රසාදයට ලක් කරන ඔබ හොඳයි කියලා කියන්න අහන්න දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ තුළ පොඩි චා කපටිකමකුත් තියෙන්න පුළුවන්, රැවටීමකුත් තියෙන්න ඔබෙන් කඩා වඩා ගන්නත් උත්සාහ කරන්න පුළුවන්. ලැබෙනවා වගේම ඔබෙන් අන්‍යයන් පැහැර ගැනීමට හෝ අයේ නැහැ අතගා ගැනීමට හැකියාව අපවතුන ස්ත්‍රී ලෝලිත්වයට පත් වෙලා කංශපට ගිජි වෙලා ගිහිල්ලා සබ්බ සකලමනා සුද්ධ කරගෙන ඉන්නත් පුළුවන්කම තියෙන නිසා කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න ඕන මිතුන ලග්නේ අය. ඒ වගේම තමයි මේ මිතුන ලග්නී ආයත වෙන දෙයක් තියෙනවා මේ කාල සීමාවේ මේ සිකුරු ග්‍රහය නිසා. මොකද දයවන්න ධනස්ථානයේ දෙන්නේ මේ දෙවන ධනස්ථානයේ එනකොට තමුන්ට නොසිතු නොපැතු ආකාර පෙර පුණ්‍ය බලයට වේවා, එහෙම නැත්නම් පෙර හිමිකමකට වේවා, මව්පිය දෙමාපිය ගුරුවර බන්ධු මිත්‍ර ආදීන්ගෙන් ලැබිය හැකි වරප්‍රසාදයක් ඉඩකඩම වේවා, එහෙම නැත්නම් ගේ දොර වේවා, විශාල මුදලක් හෝ වේවා, ගෘහ සේවයේ යෙදිච්ච අයට වේවා, එහෙම නැත්නම් ලංකාවේ සේවයේ යෙදිච්ච අයට අපවත්තාන කරන කෙනෙකුට ලැබීමේ හැකියාවක් පවතිනවා. ඡාය ගැනත් කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න. සුබ දිනය කියන සමුදා දිනේ සිකුරාදා දිනේ අංක 1-5 ජයග්‍රාහී අංක ඇදින කොළපාට කහපාට රන්වන් පාට ලා දුබුරු පාට වල සුබ වර්ණ ඇදින මිතුන ලග්නි මෙවට යහපත සදා ශාන්තියක් අවිරුද්ධිය සනසිල්ලක් ලැබේවා. ජූලි මාස 7-15 පාන්දර 4:33 සිකුරු ග්‍රහය කටක රාශියට සම්ප්‍රාප්තිය ප්‍රවිෂ්ඨ වීම එකතු පාදා වීම කටක ලග්නීමිය ඔබට කොයි විදියට සෝබලදායි තත්ත්වේ පත් වෙන්නේ හෙන උරා වටන වගේ සිකුරුත් බාධක ග්‍රහය පාප ග්‍රහය බුධ ග්‍රහය බාධක ග්‍රහය පාප ග්‍රහය කටක ලග්නේ. හැබැයි එකට හොඳයි මාළවී යෝගයත් ඇති වෙනවා, හොඳ කල්පනාවක් ලක්ෂණ ප්‍රියතාවය ශරීර වර්ණයක් ඇදින හොඳ පෞරුෂයක් ඇදින සමාජයේ ඉන්න පුළුවන්කමක් තියෙන. හැබැයි ඉතින් උඩින් ඔපේ යටින් හපේ වගේ චපයක් වෙන්නත් පුළුවන් මෙතන. නිසා කටක ලග්නිය වඩාත් කල්පනාකාරී වන සිකුරු ග්‍රහය බාධක ග්‍රහය පාප ග්‍රහය. සිකුරුගෙන් ලැබිය යුතු සැප සම්පත් නොයේ කාම ආශාවන් නොයේ දේවල් ආහාර පාන හැම දෙයකින්ම උඩ අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි එකට හොඳ වීම නිසා මානවගේ යෝගයේ ඇති කිරීම නිසා ධනී කීර්තිය මිල මුදල් යානවාන ගෙවල් දොරවල් වස්ත්‍රාමර මේ හැම දෙයක්ම යහපත් තත්ත්වයෙන් තියෙන කෙනාට මේවා හැබැයි සතුටකින් භුක්ති විඳින්න නොලැබෙන්න පුළුවන්. තියෙන කෙනාට ගේදර තියෙනවා, වාහන තියෙනවා, ආහාර පාන තියෙනවා, බිරිඳ ඉන්නවා, දරුවෝ ඉන්නවා. නමුත් ඒවෙන් සතුට සැනසීමක් ලබා ගන්න නොහැකි වෙන්න පුළුවන්. මේවා මොනවාක්වත් නැති අය ඉන්නවා, ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් අමුදරුවෝ. නමුත් ඒ අයට යම්කිසි අනියම් හෝ මේවා ලැබිලා යම්කිසි සතුටක් ලබා ගැනීමේ හැකියාවකුත් පවතින හීම් විනෝදයක් ලබා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ தත්ත්වය හොඳට කල්පනාවට අරගෙන කරන රැකී රක්ෂා කටයුතු වෙළඳ ව්‍යාපාර කටයුතු පිළිබඳ ඔබට එකවරම යම් කිසි සුබදායි தත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කල්පනාම හොඳ වෙන්න පුළුවන්. නමුත් ඒ වගේම තමයි එක වෙලාවකට ඔබට අතහැරලා දාන්න පුළුවන් එපා වෙච්ච ගානට. මෙන්න මේ தත්ත්වය තමයි වඩා කල්පනාකාරී සිකුරු ග්‍රහය බුධ ග්‍රහය දෙදෙනා ඔබට පාප ග්‍රහ தත්ත්වය නිසා පළවෙනි ස්ථානයේදී ලග්නයේ ඉන්නේ බුධත් හොඳ සෝපාලදායි දෙනවා, සිකුරුත් හොඳ සෝපාලදායි தත්ත්වය දෙනවා. ඒ නිසා සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයේ 8 ලග්න චන්ද්‍ර ඒරාෂ්ටකයේ ආවට ඔබට ඊතරම්ම නරක වෙන්නේ නැහැ. හොඳ தත්ත්වයකට ඇති වෙන හැබැයි මේ හොඳ නරක දෙකම ඔබේ හිතේ තමයි තියෙන්නේ, ශරීරයේ තමයි තියෙන්නේ. ශරීරයේ යම් කිසි පහයකට හෝ ශරීරයේ යම් කිසි සුවපත් භාවයකට ප්‍රසන්න භාවයකට පත්වීම හැකියාව පවතින ඔබ ලක්ෂයෙන් නම් ඔබ කල්පනාකාරය මනස සුවපත් කරගන්න. ඒ නිසා ඔබ නිකන් අටලෝ දහමින් කම්පා වෙන්නේ නැතුව අහස ගඩාවට මට කම්පා වෙන්නේ නැතුව ඔබ මේක දරාගෙන ඔබ මේක උත්සාහයෙන් අරගෙන යන්න කටයුතු කර. ඒක ඔබේ මහත්මා ගතිගුණ, ඒක සහජයෙන් ලැබිලා තියෙන ගතිගුණයක්. අන්න ඒ தත්ත්වේ පරාර්ථකාමී ගනු ගතිගුණය, අනුකම්පා සහගත ගතිගුණය, ඒක ඔබේ දිනුව සඳහා හේතු වෙනවා. ශක් කල්පනාකාරීව කටයුතු කරගෙන සෙත්විරි දේශනාක භෛරව පූජාවක ඥාති දානයක උපකාරය ඔබට වටිනවා මේ වෙලාවේ. ඒ වගේම තමයි ඔබට මේ වෙලාවේදී හොඳ යන්ත්‍රයක, එහෙම නැත්නම් හොඳ රුද්‍රාක්ෂයක
එහෙම නැත්නම් හොඳ තෙල්වලක බලයක් ලබා ගැනීම තුලිනුත් මේ අසුබ தත්යන් මගහරවා ගැනීම ක්‍රියාපවත්වනකොට සාමුදා දිනේ බ්‍රහස්පතින්දා දිනේ සුබ දින ඇටියෙද එක හතරවට ජයග්‍රහී අංක ඇදින ක්‍රීම් පාට කහ පාට රන්වන් පාට ලා දුබුරු පාට වල සුබ වර්ණ ඇටියෙද කටක ලාභ වීමට යහපත සදා ශාන්තියක් අභිවෘද්ධිය සම්සිල්ලක් ලැබේවා. ජූලි මාස 7 වෙනිදා පාන්දර 4:33ට සිකුරු රායා කටක රාශියට ප්‍රවිෂ්ඨ වීම සිංහ ලග්න වීමට සිංහේද සිකුරු පාපකහ සිංහ ලග්න කාලයට සිකුරු පාපකහ දොළස්වන ස්ථානයේ වැයස්ථානයේ සිකුර සුබයි. එතකොට සිකුරු සුබ තත්ත්වයක් ඇති වෙනවා. බුධ ග්‍රහයත් කටක රාශියට ඇවිල්ලා ඉන්නවා. මේ තත්ත්වය අනුව ඔබට යම් කිසි මධ්‍යස්ථ භාවයක් ඇති වෙනවා. සිංහ ලග්නී වල සිකුරු සතුරු ග්‍රහය පාප ග්‍රහය හැටියට ඉන්නේ. ඔබේ විවාහයේ බිරිඳ අතර කාමසු කාමභෝගී තත්ත්වයට යම් කිසි ආකාරයක ගැටලු තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන්. ඒක තමයි මේ සිකුරුගේ තියෙන ඉඩකඩන් යාන වාහන ගෙවල් දොරවල් දැසි දැස්ස භවෝග සම්පත් වල ලැබෙන්න පුළුවන් දර. නමුත් කාම සම්පත් විවාහ එකක් හෝ දෙකක් කර ගියා ගන්න පුළුවන් මේ සිංහලග්නේ. එහෙම නැත්නම් අනියම් සම්බන්ධතාවල පැටලිලා කාලය ගත කරන්න පුළුවන් මේ තත්ත්වය සිංහලග්නීමේ උරුම සිංහලග්න දැඩි භාවයක් තියෙන පෞර්ෂ භාවයක් තියෙන උසස් භාවයක් තියෙන යාන වාහන ගෙවල් දොරවල් තකී රක්ෂා සෙනග සේනා ඔය හැම දෙයක්ම තියෙනවා. හැම දෙයකින්ම සුබ බලදායක. නමුත් කර්මයේ මේ සිගුරුගෙන් මේ தત્ත්වය ඇති වෙන. අන්න ඒ නිසා පළවෙනි විවාහයේ දෙදරලා දෙවෙනි විවාහයේ සාර්ථක වෙන්න පුළුවන්. දෙවෙනි විවාහයේ දෙදරලා තුන්වෙනි විවාහයේ සාර්ථකත්වයක් වෙන්න පුළුවන්. තා කල්පනාකාරීව කටයුතු කරගෙන යන හැබැයි සිංහලග්නීමේ මේ தત્ත්වය මගහරවා ගන්න පුළුවන් තමන්ගේ බිරිඳට ආදරණීය බිරිඳට ගෞරව කිරීම තුළින් ඒ අය ආරක්ෂා කිරීම තුළින් ඒ අයට විරුද්ධව වෙනත් කණ්ඩි ඉස්ත්‍රීන් කරන්නේ නොයන් තමන්ගේ දරුත්වය ලැබගෙන ජීවත් වීම තුළින් මේ ඇයි මේ සිගුරුගේ වෙන අසුබ தත්ත්වේ මගහරවා ගැනීම වඩාත් ඉඩකඩක් පවතින නිසා කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර බොහිතම්බත් හස්ත කර්මාන්ත වල යෙදිලා ඉන්න අයට සුබ බලදායී තත්ත්වය ඇති වෙනවා. මේ සිගුරුගේ පැමිණීම නිසා සිගුරුගේ ගමන් කිරීම නිසා මේ 12 වෙනි ස්ථානයේදී ඔබට යම්කිසි වැඩි වැය බරක් දරන්න පුළුවන් සිද්ධ වෙන එක බිරිඳ වේවා දරුවන් වේවා අම්මා තාත්තා වේවා රෝග සඳහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාර පාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසරණීන් වෙන්න පුළුවන් උපකාර කිරීමක් වෙන්න පුළුවන්. මේ නිසා ඔබේ යම්කිසි මිල මුදල් වල වැය වීම සිද්ධ වීමේ හැකියාව පවත නිසා වඩාත් කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න. සිකුරු ඔබ සිකුරුගේ තත්ත්වයන් නිසා සිංහ ලග්නීම වලට යම් කිසි වූ ආකාරයකට උත්සවයකදී සක්‍රීය සංවාසනයේදී එහෙම නැත්නම් සම්මන්ත්‍රණයේදී අධ්‍යක්ෂක රැස්වීමකදී එහෙම නැත්නම් පොදු සමාජ සේවා වැඩකටයුතු කල්පනාකාරී වෙන්න ඕන. ඔබට යම් විදියකින් තාඩන පීඩනයක් එහෙම නැත්නම් යම් පහර දීමක් හිත්‍ර දෙවීමක් ඇති වෙන හැකියාවයි කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න. සෙම් රෝග தත්ත්වේ ඒ වාගේ වාත ආබාධ தත්ත්වේ ඔබට ගෙන දීමේ හැකියාවක් පවතිනවා. ශරීරයේ යම් කිසි තැලීම් ඒ වාගේම රිදීම් වගේ தත්වලට ප්‍රතිකාර ගන්නෝ විවේක ගන්නෝ ඔබට සිද්ධ වේවි. ඒ අනුව කටයුතු කරගෙන යන්න. පින්දාන් කටයුතු යෙදීම තුළින් දාන ධර්මතාවල යෙදීම තුළින් යම් කිසි සහනයක් ළඟා කර ගැනීමේ හැකියාවක් පවතින ආදරණීය වචන ප්‍රේමණීය වචන සුවදත්තේ වචන ඔබට යහපත සලසාවි. සමුදා දිනේ බ්‍රහස්පතින්දා දිනේ සුබ දින හැටියට එක හතර ඔබට ජය අයි අංක හැටියට රතු පාට ක්‍රීම් පාට රන්වන් පාට සුදු පාට ඔබට ජයග්‍රාහි වර්ණ හැටියට පහස ඇඳුමකින් ඇඳලා ඔබගේ හිත්ගත් විදියට ගමන් බිමන් කරන්න සැහැල්ලුවෙන් ඔබට යහපත සදා ශාන්තියක් අභිවෘද්ධිය සැනසෙල්ලක් ලැබේවා. ජූලි මාස 7 වෙනිදා පාන්දර 4:33ට සිකුරු ග්‍රහයා කටක රාශියට කරකෝණ කැරකිවිල පණින පැනිල්ල කන්‍යා ලග්නීමිය ඔබට කොයි විදියට සුබලදායි තත්ත්වය ඇති කරලා දෙන්නේ? කන්‍යාවට සිකුරු නීචයි. හැබැයි 11 කටක රාශිය 11ට ඉතින් සුබ. නීචත්වයේදී සුබව තත්ත්වයේදී දෙක බැලන්ස් වෙලා යනකොට මොකද වෙන්නේ? කන්‍යා ලග්නීමිය ඔබට විභාග සම්මුඛ පරීක්ෂණ තරග ක්‍රීඩා කටයුතු වලදී රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු මේ සෑම තැනකදී මේ නීච තත්ත්වය නිසා සිකුරුගේ ඔබ යම් යම් වූ ආකාරයකට මේ යට කරන්න ඕනේ.
ඔය ඇති තියෙන දෙයක් කාලා ඉන්නවා, තියෙන දෙයක් ඇඳලා ඉන්නවා කියන හැඟීමක් ඔබට ඇති වෙන්න පුළුවන්. විසිතුරු විදියට ඇඳලා බලඳලා කාලා බීලා විනෝද වෙන්නේ නැතුව ඔබ නිකන් මධ්‍යස්ථභාවයක් හෝ එහෙම නැත්නම් අඩු තත්ත්වයකින් කටයුතු කරනවා. ඒ තුලින් ඔබට යමක් ඉදිරි කරගෙන ඒ තුලින් යම් කිසි ඔබට සැනසීමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ 11 වෙනි ස්ථානයේ සුභ ග්‍රහයන් ඉතා සිකුරු ඔබට මේ හැම දෙයකටම පෙළඹවීමක් කරනවා. ලස්සනට අඳින්න පොරබෝන, යන්න ඉන්න පොළොන, ආදායම් මාර්ගවලට විවර කරලා දෙනවා, රැකී රක්ෂාවලට විවර කරලා දෙනවා, රන් රිදී මිල මුදල් වස්ත්‍රාභරණ ඒ වගේම ඇඳුම් බෑ පාවාන් බෑග් විසිතුරු කර්මාන්ත මල් කර්මාන්ත මත්ස්‍ය කර්මාන්ත මේ නොයෙක් දේවල් වලට ඔබට යම්කිසි හැඟීමක් ඇති කරලා දෙනවා. මේවා ආයෝජනය කරනවා, රැකී රක්ෂා කරනවා, මේවා ඉදිරියට ඉන්න අයට ඒවා වෙනස් කරලා ස්ථාන මාරු කරලා ඒ වගේ දූවිලි පියලා දාලා තීන්ද ටිකක් ආලේප කරලා උන්නෝම සකස් කිරීමේ හැකියාව වර්ධන ගේදර ටිකක් පිළියෙල කරගෙන ඇඳපුණු වේශ ටිකක් වෙනස් කරලා ඒ අලුතෙන් බඩු භාණ්ඩයක් ගේන්න ඔන්න ඔය තත්ත්වයක් තියෙනවා. ඔබට ගෙදර දොරත් යම්කිසි සාහනදායී තත්ත්වයක් තියෙනවා. ඒ වුණාට බිරිඳ සමග කටයුතු කරනකොට නිකන් හුරස් පරස් වෙන්න පුළුවන්. යම් විදියකින් ඔබ වෙනත් ස්ත්‍රියන් සමග ප්‍රේමතුන් ප්‍රේමතියන් වෙන්න පුළුවන්, විවාහ වෙන්න අපේක්ෂිත අය වෙන්න පුළුවන්, දික්සනාදාය වෙන්න පුළුවන්. මේ අය සමග සම්බන්ධතා පවත්වා ගත්තොත් යම්සි ලැජ්ජාවක් නින්දාවක් එහෙම නැත්නම් අර හොරේ යවෙන්න පුළුවන්කමක් තියෙනවා. කල්පනාවෙන් කඩේදී කොළ යුතු නිසා තමයි ඔබට කියන්නේ කන්නේ ආලාග්නීමේ කොච්චර පණ්ඩිතයා වුණත් පණ්ඩිතේටත් වරදින. අන්න ඒ தත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කරගෙන යන නිරුක්දී දෝගී தත්ත්වය ඔබට යම් තරමකට තියෙනවා. නමුත් යම් තරමකට ඔබට සෙම් රෝග தත්ත්වය නිසා හෝ එහෙම නැත්නම් මේ වාතාබාධ රුධිර පීඩන தත්ත්වය නිසා යම් අපහසුතාවයක් ගෙනදීමක් පෙන්වන්න පුළුවන්. ශරීරයේ යම් කිසි දුර්වර්ණ වීමක් එහෙම නැත්නම් පැහැය අවපැහැයට හැරීමක් හෝ ලේමදකමක් ඔබට දැකිය හැකි වෙනවා. බදාදා සිකුරාදා දිනේ සුබ දිනයි කියන තුන පහකට ජයග්‍රහයි අංකයි කියන කොළපාට රෝසපාට රන්වන් පාට ලා තැඹිලි පාට වල සුබ වර්ණයි. කන්‍යා ලග්නීම ඔබට හවදාසේ දැන් සාන්තියක් අභිවෘද්ධියක් සැනසිල්ලක් ලැබේවා. ජූලි මාස 7 වනදා පාන්දර 4:33ට සිකුරු ග්‍රහයා කටක රාශියට ප්‍රවිෂ්ඨ වීම සම්ප්‍රාප්ත වීම එකතු බාධා වීම කොහොමද තුලා ලග්නීම ඔබට සිද්ධ වෙන්නේ? තුලාවට සිකුරු ග්‍රහයා ලතාවටම ලග්නාධිපති ඒ වගේම ස්වක්ෂේත්‍ර බලයේ යුක්තයි, මූල ත්‍රිකෝණ බලයේ යුක්තයි, හිනවුරාට වගේ 10ට සිකුරා 4. හැබැයි මාළවී යෝගයත් ඇති කරලා දෙනවා. 3-7-10 සිකුරු ගහයාට සුභ බලදායී ස්ථාන දෙක නෙමෙයි. අන්න ඒ තත්ත්වයේ අනුව මේ රැකී රක්ෂාවලදී ඔබට යම් කිසි විපරීත භාවයක් ගෙන දෙන්න පුළුවන්. ලග්නාධිපති සිකුරු නිසා මාළවී යෝග බලයක් තියෙන නිසා මේ සිකුරු ගායාගේ මහදශාවක් ඔබ ගෙවනවා, අතුරු දශාවක් ගෙවනවා, විදශා කාලයක් ගෙවනවා. මේ සිකුරු ජම්ම සම්පත් ඒ වගේම සාධක මෛත්‍රී පරම මෛත්‍රී කියන කාල සීමාවක යෙදෙනවා. ඔන්න ඔබට තාම සුභාදායී තත්ත්වයක් පවතින ඒ වගේම වද විපත් ප්‍රත්‍යාරී කියන මේ තුන් කාලාත්‍රයට අයිති වෙනවා නම් මාදසා අතුරුදසා විදසා ඔබට ටිකක් අමාරු තත්ත්වයක් ඇති වෙනවා. තුලා ලග්නීවට වෙදීදී බුධත් හොඳට සුබට ඉඳලා සිකුරු සුබට ඉඳලා 10ට ඇවිල්ලා මේ හැම දෙයකින්ම වෙන යන දේ අනුව එතරම් නරකක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔබට සිද්ධ වෙන එකම දේ තමයි මේ රැකී රක්ෂාවලද යම් ගැටලු තත්ත්ව ඇති වෙන්න පුළුවන්, ප්‍රශ්නකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒවා ස්ත්‍රී නිසා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මිල මුදල් ගනුදෙනු නිසා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ ඒ ස්ථානයේ ලිපිලේඛන අස්ථානගත කිරීම නිසා වෙන්න පුළුවන්, වැරදි වාර්තා ඔන්න ඔය වගේ තත්ත්වයන් වලදී ඔබට යම් අපහසුතාවයන් ගෙන දෙන්න පුළුවන් තුලා ලග්නීයයට. ඒ වගේම ගෙදරදොර බිරිඳ අතර යම් යම් මතභේද ඇති වෙන්න පුළුවන් ඔබ උපේන පඩිය හරියාකාර බාර නොදී. ඒ වගේ නැන්දම්ම රේදි අතර රෑ වෙලා වැඩට ගිහින් එන්නේ කියලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දරුවෝ නෑ උඹලට දරුවෝ හදන්නේ නෑ කියලා ඔන්න ඕ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් ගෙනදීමේ හැකියාව පවතින බැවින් වඩාත් කල්පනාකාරී කටයුතු. හැබැයි ඉතින් මාමජ්ජ නැන්දා මා බෑනන්ඩි අතර නම් අවුලක් නෑ. බෝතලයක් මස් ටිකක් ගියනලා කාලා බීලා ෂේප්ලා මේක කරගෙන යන්න පුළුවන්. ඒ වගේ නෙවෙයි නැන්දම්ම නෙවෙයි අතර එහෙම නෑ වෛරයක් රෝදයක් අට ගන්න පුළුවන් තත්ත්ව තියෙන නිසා මේ තුලානාග්නීමේ කල්පනාකාරී කටයුතු වල ප්‍රේමතුන් ප්‍රේමතියන් අතර
මතභේද ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවා සුළු වෙලාවකට විතරයි. යම් කාල සීමාවකට තාත්තා අම්මා තාත්තා කැමති නැහැ, රස්සාවක් නැහැ, ඔන්න ඔය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා රස්සාවකට ගිහිලා හදාගෙන විවාහ සම්පත්තිය ඇති කරගන්න පුළුවන් ජූලි 15න් පස්සේ. ඕන මාසෙ ගෙවුණායින් පස්සේ ඔන්න විවාහ කටයුතු වලට යෙදিলা. දීඝදාද වෙච්ච අයට මේ තුලා ලග්නිය අයට සිකුරු රහයක් මංගල යෝග ගෙනල්ලා පුළුවන් තත්ත්වයක් තියෙනවා. දීඝදාද වෙලා එහෙම නැත්නම් විවාහකට කල් ගිහිලා ඉන්න අයට සිකුරාවට ලං වෙන්න පුළුවන් ඉමීට ඉමීට. ඒ නිසා කල්පනාකාරී වලට හැබැයි යම් තත්ත්වයක් තියෙනවා මෙතන අවබෝධ කරගන්න ඕන. රැවටීමට ලක් වෙන්න එපා, බොරුවට හසු වෙන්න එපා, වංචාකාරයන්ට හසු නොවි කටයුතු කිරීම තමයි වඩා සුදුසු වෙන්නේ. සුභ දින ඇටියට සමුදා සිකුරාදා දිනේ එකපාවට ජයග්‍රාහී අංක ඇටියට ක්‍රීම් පාට රෝස පාට රන්වන් වාන සුභ වර්ණ ඇටියට ඔබට යහපතන් සිතා සාන්තියක් අමීර්දයක් සැනසිල්ලක් ලැබේවා. ජූලි මාස 7 වනදා පාන්දර 4:33ට සිකුරු ග්‍රහය කටක රාශියට ප්‍රවිෂ්ඨ වීම පුච්චික ලග්නය ඔබට කොයි විදියටද ගේන්නේ සුභ. සිකුරු ග්‍රහය සමයි සමයින්ද හිතට හොඳයි. නමුත් සිකුරු උච්චික ලග්නකාරයාගේ පාප ග්‍රහය. එන්නේ නාමිනී ස්ථානයේ පෙරපින සිකුරු පෙරපිනට නාමිනී ස්ථානයේ පුණ්‍ය ස්ථානයේ ඉතාමත් සුබලදායි තත්ත්වයන් දානු ගුරු ග්‍රහය වගේම ගුරු ග්‍රහයට වඩා ප්‍රතිඵල බෑ. නමුත් සිකුරු ග්‍රහය ඒහා සමානෝ සුබ ප්‍රතිඵල අත කරලා දෙන පෙර පුණ්‍ය ස්ථානයේ ඔබට නොහිතපු නොසිතපු ආකාරයට හැබැයි උච්චික ලග්නීයට චාන්ස් එකක් එනවා. හරියට කල්පනාකාරී වෙන්න වස්තුවක් අඩාගෙන වැඩෙන්න පුළුවන් කොයි විදියට හරි. අනුසත් වස්තුවක් වෙන්න පුළුවන්, අනුන්ගේ මිලමුදලක් වෙන්න පුළුවන්, අනු ලොතරැයි දිනුවක් එහෙම නැත්නම් තරගකාරී මොන යම්ම ආකාරයකට ඔබට නොසිතපු ඔබේ පෙරපිනකට ලැබීමක් තියෙනවා. හොඳට කල්පනාවෙන් කටයුතු කරන ගියොත් උච්චක ලග්නීයන් මේ අවස්ථාව පාද ගන්න පුළුවන්. දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දීලා උපකාර කරලා ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට දන් පැන් පිරිනමන පිරිත් දේශනා වගේ ගෙදර දොර පවත්ව ගන්න. ඔන්න එතකොට තමයි මේ තත්ත්වයන් පෙරපින පා එහෙම නැත්තම් සෝන්දුන් ටිකක්වත් අල්ලගන්නේ නැතුව ගෙදර දොර පිරිත් ටිකක්වත් කියන්නේ නැතුව කහ පැන් ටිකක් කියන්නේ නැතුව ගෙදර දොර නිකම්ම හොන්දු මාන්දුලා පාලෝට යන්න ඇරලා තමනුත් උනන්දු වෙන්නේ නැතුව මහන්සි වෙන්නේ නැතුව නිකම් හිතගෙන හිටියොත් ගෙදරටම අර කණ ඉබ්බ කණේ ඉබ්බ ගෙටේනවා වගේ ඉබ්බ කණ්ඩ තියෙනවා නම් පෙරපින්ට ගෙටේනවා වගේ හිත හිතයි කියලා හරියන්නේ නැහැ පුතෝ. ඒ නිසා කල්පනාකාරී වෙන්න ඕන, උනන්දු වෙන්න ඕන, උත්සාහ කරන්න ඕන, ශ්‍රී පුත්‍රයි ගන්න ඕන, තරග කරන්න ඕන, ජයග්‍රහණ කරන්න ඕන. මේ අවස්ථාවේදී මේ තත්ත්වය හදලා දෙනවා. ඒ නිසා තමුන්ගේ රැකී රක්ෂා කටයුතු වලදී ගොවි තැන්පත් කටයුතු හස්ත කර්මාන්ත ගෘහ කර්මාන්ත ස්වයන් රැකියා මේ හැම තැනකදී හැම විටම බලාපොරොත්තු වෙන්න ඔබට වාසනාව ලැබෙනවාමයි. බොඩ සුභ දිනයදී අඟහරුවාදා බ්‍රහස්පතින්දා දිනේ 2-4 ඔබට ජයග්‍රාහී අංක ඇටින් රෝස පාට රතු පාට රන්වන් පාට ලා තැඹිලි පාට ලා දම් පාට සුභ වර්ණ ඇටි උච්චික ලාභණී ඔබට යහපතන් සිතා සාන්තියක් අභිවෘද්ධියක් සැනසිල්ලක්ම ලැබේවා. ජූලි මාස 7 වනදා පාන්දර 4:33ට සිකුරු ග්‍රහය කටක රාශියට සම්ප්‍රාප්ත වීම ධනු ලග්නයන්ට නම් ඉතින් සුභයි. සිකුරු ග්‍රහය ධනු ලග්නකාරයාට සමයි. සම වුණාට හීනියට පාප ග්‍රහය 8 වෙනි ස්ථානයට එන්නේ සුභයි. මේක හොඳට මතක තියාගෙන ඉන්න ඕන. දග්ගලා ධනු ලග්නිය ඔබට කිව්වයි කියලා හිතාගෙන ඉන්න බින්ගිරියේ කුමාරසිරි මුදලගිය යෝගිතුමා හදිසි මුදල් ලාභයක් කඩාන වෙනවා මේ ධනු ලග්නයෙන් න්යායට. ඒ කියන්නේ ලොතරැයි ක්‍රීඩාවකින් වේවා, සෝදු ක්‍රීඩාවකින් වේවා, මිනිරම් මැණික් පතල් කටන් කටයුත්තක වේවා, ඔය ගොඩ ගරණ මැණික් පතලකින් වේවා, මොන තැනකින් හෝ කොයි විදියකට හෝ පෙර පිනකට තමුන්ට අතිසි උදල් ලාභයක් කඩා වැටීමේ හැකියාවක් පවතිනවා. සිකුරුගේ මේ තත්ත්වය නිසා ධනු ලග්නකාරයාට කරන කියන රැකී රංසා වෙළඳ ව්‍යාපාර ගොවි තැන්පත් කටයුතු අස්ත කර්මාන්තේ යන්ත්‍ර මන්ත්‍ර ජෝතිෂ කටයුතු මෙකස්සාන්ත්‍ර ආයුර්වේදයේ ආදිය ඒ වගේම ගඩොල් කර්මාන්ත දැව කර්මාන්ත උළු කර්මාන්ත වගේ ඒදිලා ඉන්න අය කල්පනාවෙන් කටයුතු කරන මේ මහා පොළොවෙන් ගත්ත සම්පත් වලින් කොතනින් හෝ කැත්තේ උදල්ලේ අතේ ගෑවෙන්න පුළුවන් මේ වස්තුව මැණික් පල් මැණිකක් වෙන්න පුළුවන්. අන්න ඒක කල්පනා කරලා තමුන්ගේ ගෙදරට බාව වැලි ගොඩෙන් උනත්
මෙනිකා මත වෙන්න පුළුවන් වෙලාවක් මේක තමන් පස් ටිකක් කපා ගන්න වලක් කපු වෙලාවට යම් කිසි නිලං වස්තුවක් හෝ වල්ලපු වස්තුවක් හෝ ලැබෙන්න පුළුවන් වෙලාවක් මේ කාගේ හරි ඥාතියයි හරි කාසි මුට්ටියක් හරි ලැබෙන්න පුළුවන් වෙලාවක්. ඒ නිසා හොඳට කල්පනායෙන් කටයුතු කරගෙන යන්න දරු ලග්න කාර්යය. ඒ විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩා කටයුතු වලදීත් මේ දරු ලග්න කාර්යයට ජයග්‍රහණ උපරිමයෙන් නෙවෙයි යම් ප්‍රමාණයකින් මධ්‍යස්ථව ලබා ගන්න පුළුවන්. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනා ටක්කෙටම හරියන වෙලාව විදේශගත වෙන්න පුළුවන්. තවම බලාපොරොත්තු වෙන රැකියාවම ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ දරු ලග්නීමයයි. ඒ වගේ තමයි මේ දරු ලග්නීමයයි ඉදිරියට තමුන් ගත්ත ණයතුරුස් තියෙනවා. තමුන් අපවිච්චි දේවල් අන්න ඒවයි නිදහස් වෙන්න පුළුවන් වෙලාවක් මේ ජූලි 7න් පස්සේ එන්නේ. ජූලි 7යි කියනවනේ. ජූලි මාසේ 7 ජූලි මාසේ 7 ඉඳන් සිකුරු මාරු වෙන්නේ බුද මාරු. අන්න සිකුරු මාරු වෙන්නේ අන්න ඒ තත්ත්වේ නිසා අපට සුභවත් තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට වාහනයක් ඉමෙන්න තිබුණා ගෙයතර සකස් කරගන්න තිබුණා නම් ගෙයිතරක වැඩ කටයුතු නිමා කරගන්න තිබුණා නම් ඒ වගේම අලුතින් ගෙයකට අත්විවරණ දාන්න තිබුණා නම් මේ හැම දෙයක්ම සාර්ථක වෙනලා බහිරෝ පූජාව තියලා ඥාති දානය දීලා මේ හැම කටයුත්තම කරන්න සාර්ථක කරගන්න පුළුවන් වෙලාවක්. හැබැයි දනු ලග්න කාර්යයටත් හොදත් වෙනවා නරකත් වෙනවා ලැජ්ජාවත් වෙනවා වගේ බලාගෙන අනියම් සම්බන්ධතාව කාම සම්පත්තිය යොමු වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒක වයස අවුරුදු 78 වෙන්න පුළුවන් 70-80 වෙන්න පුළුවන් මහල්ලා දක්වා ස්ත්‍රී පුරුෂ කොයි කවුරු ටිකක් ප්‍රේසම් හේතු කාල සීමා මේ සිකුරු ග්‍රහයාගේ මේ තත්ත්වයන්. හැබැයි ඉතින් මාර්ගස්ථානයේ සිකුරු මාර්ග ග්‍රහයා ඒනුත් ටිකක් කල්පනාකාරී වෙන්න පුළුවන් වයස්ගතව ඉන්න අය විතරක් නෙමෙයි කුරුමේ ඉන්න කොයි කාටවත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි බලමු සුභ දිනයටියේ වදාදා හිරිදා දිනේ 3-7 ජයග්‍රාහි අංක ඇඩියට කහ රෝස පාට රන්වන් පාට සුභ වර්ණ ඇඩියට උඩ යහපතක් සදා සාන්තියක් අභිවෘද්ධිය සැනසීමක් ලැබේවා. ජූලි මාසේ 7/5/4:33 සිකුරු ග්‍රහයා කටක රාශියේ සම්ප්‍රාප්ත වීම මකර ලග්නයේ සුභයි. සිකුරු ග්‍රහයා මිතුරු ග්‍රහය 7 ස්ථානයේ තමයි. ඉතින් අවුල 6/4/10 සිකුරු අවුල තියෙන්නේ. නමුත් මේ සිකුර අවුල් වුණාට අවුල හොඳයි. ඒ නිසා මකර ලග්නීමයාට මේ කාල සීමාවේදී විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩා අධ්‍යාපන කටයුතු වලින් හොඳට ලස්සනට ඇඳලා පැනලා ගමන් බිමන් ගිහිලා හැඩට වඩ රඟ දාලා දිමුම් ගන්න පුළුවන් වෙලාවක්. ඒ වගේම රැකී ආරක්ෂා කරන ස්ථානයේ වෙළඳ ව්‍යාපාර කරන ස්ථානයේ ස්වයං රැකියා කරන ස්ථානයේ ගොවිතැන් කරන ස්ථානයේ මේවා ටිකක් පිළිවෙලට අස්පස් කරලා පිරිසිදු කරලා යම් කිසි ආකාරයකින් ඔහු අන්‍යයන්ට දර්ශනය වෙන ආකාරයට හදා ගන්නවා. ගෙවල් දරුවල් ආරමේ විවාහයේදී තමයි යම් තරමකට මේ මකර ලග්නීයයටත් පොඩ්ඩක් එහා මෙහා වෙන්න බෑනේ. ඒ නිසා බිරිඳ කෙරෙහි සැක කරන්න පුළුවන්, ස්වාමියා කෙරෙහි සැක කරන්න පුළුවන්, රස්සාවක් කරන්න නැතුව ගෙදරට ඉන්නව හූල්ලනවා. රස්සා කරන එක ඌ ඇඳලා පැඳලා හැඩට වලට ගියාම ගෑනිද මිනිහද නැහැ, මෙහෙ ඉන්නෝ ඇමරිකාව සැක කරනවා අරිස්සාව. මේ தත්ත්වේ මකර ලග්නීයයටත් තියෙන්න පුළුවන්. ස්වාමියා බිරිඳ කෙරෙහි, බිරිඳ ස්වාමියා කෙරෙහි, මේ தත්ත්වේ පෙම්වතිය පෙම්වතා කරයි, පෙම්වතා පෙම්වතිය කරයි. මේ தත්ත්වය ඇති වෙන්න පුළුවන් නිසා කල්පනාකාරී වන්න හැම දෙයකම අසුබයි කියලා හිතන්න එපා. මකර ලග්නීයෙ දික්කසාද වෙලා ඉන්න, ඒ වගේ විවාහ ප්‍රමාද වෙලා ඉන්න මේ ජූලි 7න් පස්සේ 15න් පස්සේ ඔබට සුබදායී தත්ත්වයක් ඇති වෙන ඒවා ඉක්මන් වෙනවා, ස්ථීර වෙනවා. හැබැයි වංචාවට කමිටිය වන හසනවී කටයුතු කරගෙන යන්න රැකී ආරක්ෂා බලාපොරොත්තු වෙන ඒ තත්ත්වයන් හොඳ තත්ත්වයට පත් වෙනවා. අලුත් බලාපොරොත්තු නැවුම් බලාපොරොත්තු මකර ලග්නීයයටත් ඇති වෙනවා. සිකුරු ඇවිල්ලා මේ වෙලේ යම් කිසි පොඩි සපෝට් එකක් දීලා ගොඩ ගැනීමක් කරා. විවාහ ජීවිතයේ බිරිඳ ස්වාමී අතර පොඩි පොඩි ආරවුල් මතභේද නැතුව නෙවෙයි ඔවා ඉතින් එහාට මෙහාට කරගෙන හදාගෙන බතේ දෙනකම් වගේ ෂේප් කරගෙන යන්න පුළුවන්. නමුත් යම් තත්ත්වයක් තියෙනවා, සුභ අසුභ අසුභ තත්ත්වය, ඒක වළක්වගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒ තත්ත්වයට අවශ්‍ය කරන සෙත් සාන්ති පිළිවෙත් කරන්න හොඳ සුවන් දුමයකින් සුවන් දුම් අල්ලන්න, ඇස්වාකටම දෝෂ දුරු වෙන්න, ඒ වගේම කහදියර ටිකක් කියලා පිරිසිදු කරගන්න, පිරිත් ටිකක් ගෙදර කියන්න, ඥාති දානයක් පුළුවන් ඇටියෙ නැති බැරි කෙනෙකුට හරි දෙන්න බත් වේලා කරේ. එහෙම කරලා මේ தත්ත්වය මගහරවාගෙන යන අමනුෂ්‍ය දෝෂ ඇතිවියක් වෙයි වඩාත් කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න. අඟහරුවාදා බ්‍රහස්පතින්දා සුභ දින ඇටියෙ 2-4 වල ජයග්‍රහයි අංක ඇටියෙ රතු පාට, නිල් පාට, රන්වන් පාට, ලා රෝස පාට, සුදු පාට, සුභ වර්ණ ඇටියෙ. මකර ලග්නීය වඩත් යහපතක් සදා සාන්තියක් අභිවෘද්ධියක් සැනසීමක් ලැබේවා. ජූලි මාස 7/5/4:33 සිකුරු ග්‍රහයා කටක රාශියට එකතු වීම, බැමිණීම, සපමිණීම, කරකෝණ, කරකැවිල්ල,
කුම්බ ලග්නීමි ඔබට කොයි විදියටද මේ පාත්‍රය කඩාගෙන වැටෙන්නේ? සිකුරාත් මිත්‍රයි කුම්භේ. කුම්භ රාශියේ සිකුරු ගහය මිත්‍රයි. ඉතින් හැබැයි හයට හබක්. ඔය තත්ත්වයේ තමයි ඉතින් රෝගස්ථානයේ මේ වෙලාවේ රෝගයක් එහෙම හටගත්තොත් ඉතින් වැඩේ ගොඩ යන්නේ නැහැ. අර නිකන් හින උරාගේ තුවාන වගේ තමයි හැමදාම පතුරු ගහ බඳින්න තමයි වෙන්නේ. ඒ නිසා විභාග සම්මුඛ පරීක්ෂණ අධ්‍යාපන කටයුතු වල යෙදিলা ඉන්නයි ටිකක් කල්පනාකාරීව අසනීප තත්ත්වයන් ඔබට ගෙන දෙන හදිසි අසනීප පාචනය අතිසාරය වෙන්න පුළුවන්, සෙම් රෝග තත්ත්වයන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මන්ද බුද්ධික තත්ත්වයක් කියන්නේ හොල්මාද වීම, අද කරන්න බෑ හෙට කරනවා, ඔහොම කල් දැමීමේ තත්ත්වයන් ඔබට ගෙන දීමේ හැකියාවක් පවතිනවා. ගෙදර දොර වැඩි කියයි හිටියනම් එහෙම නැත්නම් සීනි දිය වැඩියා තත්ත්වයේ කියනනම් කොලෙස්ටරෝල් තත්ත්වයේ කියනනම් එහෙම නැත්නම් අධි රුධිර පීඩන ප්‍රෙෂර් වගේ තත්ත්වවලින් පිළිච්චා හිටියනම් මේ තත්ත්ව ටික සමනය වෙන්නේ නැහැ. කුම්භ ලග්නය මේක ඇදෙනවා, කල් යනවා. අන්න ඒ තත්ත්වයක් ගෙන දීමේ හැකියාව තියෙන නිසා හරි වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න. එහෙන් මේ වනාවට පිනාවට බේත් කරනවා සනීප වෙන්න පුළුවන් කවන්නේ. හොඳ දක්ෂ ජෝස මහත්මයා මේ කේන්ද්‍ර දටාන පෙන්වලා අවශ්‍ය ප්‍රතිකාරම වල යෙදෙන්න. කුම්භ ලග්නියත් හිතන්න එපා මේ හොඳ වෙලාවක් ඔබට යන්නේ කියලා. මේ තත්ත්වය යම් දුරකට පාලනය කර ගැනීමේ හැකියාව මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ තියෙන ලක්ෂ ජ්‍යොතිෂ වෙන්න පුළුවන්කම තියෙන මේ අවා මොහා කරලා ඔබව ගොඩ දාලා දෙන්න. ඒ තත්ත්වයේ කෙනෙකුට මේක පෙන්වන හදලා කියලා දීලා යන්ත්‍රයන් සෙතන්සන් දෙහිටියා කබලා නූලක් දාලා යන්ත්‍රයක් දාන ගේනුර ආරක්ෂා කරන බහිරෝ පූජා දීලා ඥාති දානයක් දීලා බෝධි පූජා දීලා මෙන්න මේ දේවල් තුනෙන් පුළුවන් ඔබට මේ තත්ත්වය මගහරවගෙන සකස් කරගෙන යන්න. එහෙම නැතුව නිකම් නිකම් ඕන දෙයක් විච්චාය කියලා ඉතින් මනුස්සයානි මේක ගෙවන්න ඕන කියන බහදින් ඉඳලා නම් හරියන්නේ නැහැ. එතකොට සිකුරුනාය මිත්‍රගාය නිසා ආයෙට යම්සි අසුව තත්ත්වයක් තිබුණාට ඔබට යම් කිසි වූ සුභමලදායි තත්ත්වයක් මේ වෙලාවේදී ගෙන දෙන්න පුළුවන්කමක් තියෙන තීප කරගෙන සාන්ති කර්ම අනු පිම්පෙත් අනු දෙවි දේවතා උපකාරන් වෙන නිසා මහලක්ෂ්මී දෙවියන්ට විෂ්ණු මහ දෙවියන්ට බාරහාර වෙලා අපක වෙලා ගම්බාර දෙවියන්ට කොළාත්තක් වෙලා පඳුරක් වෙන් කළ ඔබ කටයුතු කරගෙන යන අඟහරුවාදා බ්‍රාහ්මීදා සුභ දින හැටියට දෙක හතර ඔබේ ජයග්‍රාහි අංක හැටියට රතුපාට නිල්පාට ලා රෝසපාට දුරුපාට ඔබට සුභ වර්ණ ඇටියට කුම්භ ලග්නයේ ඔබට යහපදස්සන සාන්තියක් අභිවෘද්ධිය සැනසිල්ලක් ලැබේවා. ජූලි මාස 7 වෙනිදා පාන්දර 4:33ට සිකුරු ගහයා කටක රාශියේ සම්ප්‍රාප්ත වීම. මීන ලග්නයේ ඔබට කොයි විදියටද සිද්ධ වෙන්නේ? මීනයේ සිකුරා උච්චයි. සිකුරා උච්චයි පාප ග්‍රහය. උච්ච ග්‍රහය පාප ග්‍රහ තත්ත්වයෙන් ඉන්නවා. ඒ වගේම තමයි පස්වෙනි ස්ථානයේ බුද්ධි ස්ථානයේ පුත්‍ර ස්ථානයේ සුභයි. එතකොට මීන ලග්නීමේ උච්ච තත්ත්වය නිසා මේවා සැප සම්පත් හැම දෙයක්ම ඉහලින් ලබා ගන්නවා. නමුත් පාප ග්‍රහ තත්ත්වයේ අනුව ඒව මරදක් කඩා කප්පල් වීමේ හැකියාවක් පවතිනවා. මේ தත්ත්වේ පහට සුබ නිසා ඔබට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩා කටයුතු වලදී ඔබට යහපතක් ලබා ගැනීමේ හැකියාව මේ දරුවෝ ලබන දරුවන්ගේ යහපතක් ඇති වෙන දරුවෝ බලාපොරොත්තු වෙන අයට දරු සම්පත් ලැබෙන ඒවාගේ ගබ්සාවීන් වෙලා ඉන්නවා නම් ගබ්සාවට නොමේච්චලින ඒවා වැළකිලා යනවා මේ කාල සීමාවේ. නිසා කල්පනාකාරීව කටයුතු කරගෙන යාම තමයි වඩා සුදුසු වෙන විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩා කටයුතු වලදී නම් ඔන්න ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාවපත ඒවයින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවපත උපදේශීය හෝ විදේශීය අධ්‍යාපන ආයතන ඉල්ලුම් කරා නම් ඒවා ලැබෙන අවස්ථා, රැකී ආරක්ෂාවට බලාපොරොත්තු වුණා නම් ලැබෙන අවස්ථා, විභාග සම්මුඛ පරීක්ෂණයෙන් ජය ලැබෙන අවස්ථා, විවාහ ගිවිස ගත්තා විවාහ සාර්ථක වෙන අවස්ථා. ඒ නිසා කල්පනාකාරී කටයුතු කරගෙන යන්න ඔබට යහපත සිත සාන්තිය සලසා ගන්න පුළුවන් දක්ෂතාවය මත, උනන්දුව මත, කැපවීම මත. ඒ වගේම ඔබේ ආගමික දර්ශනයට අනුව ත්‍රිවිධ රත්නයේ උපකාරය, ඒ වගේම දිව්‍ය දේවතාන් වහන්සේලා මහවිෂ්ණු දෙවියන්, ගම්බාර දෙවියන්, පත්නි අම්මා දෙවියන් දෙවියන්ගේ උපකාරය, ඔබේ ප්‍රසාදයෙන් පත් වූ මළගේ ඥාති අම්මා තාත්තා සහෝදරයන් පින්බලේ මේ උපකාර තුළින් ඔබට යහපත සලස ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඔබ ලබා ගන්න අවවාද අනුශාසනා දක්ෂ ජෝස මහත්මාත්වෝ යොමු වෙලා ගන්න හරි මාර්ග. ඒ තුළින් ඔබට මේ ජීවිතයේ යම් කිසි ආකාරයකට පාලනයක් කරගෙන හරි ආකාර දිනුව ලබා ගන්න පුළුවන්. මීන ලග්නයේ ඉතාමත් උච්චතාවයේ සිමුරියේ උසස් භාවයේ උච්ච භාවයේ නිසා ඔබ
ඉහලින් කටයුතු කරන්න පුළුවන්, හොඳට අඳින්න පළඳින්න පුළුවන්, යාන වාහන ගමන් කරන්න පුළුවන්, වැඩි වියදම් දරන්න පුළුවන්, ඒ වගේ වැඩි පිළිගැනීම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ ස්ත්‍රීන්ගේ පහසට, ස්ත්‍රීන්ගේ ආකර්ෂණයට, ස්ත්‍රීන්ගේ වශීකృత භාවයට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම යොමු වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මීන ලග්නයේ කල්පනාකාරී ගෙදර දොර ඉන්න අය පැමිණ නායකේ වඩා ආරක්ෂාකාරී වන ඊමණත්තම මේ ජීවිතය අයින් වෙන්න පුළුවන්, වස්තු අයින් වෙන්න පුළුවන්. ඒ නිසා හැම විටම කල්පනාකාරීව කටයුතු කිරීම තුළින් තමයි මේ හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. මීන ලග්නය ඔබට සුභ දින බ්‍රහස්පතින්දා ඉරිදා දිනේ. අංක 4 ඔබට ජයග්‍රහය අංක හැටියට. එතකොට නිල් පාට, කහ පාට, රෝස පාට, රන්වන් පාට ඔබට සුභ වර්ණ හැටියට. ඔබට යහපත සදා ශාන්තියක්, අභිවිද්‍යා සනසිල්ලක් ලැබේ.